හැබැයි කිසිම දෙයක් කරපු නැති ආණ්ඩුවක් විදිහට ඉතිහාසගත වීම වළක්වන්න බැහැ. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මම හිතන්නේ අල්ලාදා වැරදි. ඒ ප්‍රකාශය තමයි සමාජගත කරන්න ගොඩක් අය උත්සාහ ගන්න. මේ අපාලන ආණ්ඩුව ඇවිල්ලා අද ස්වාධීන කොමිෂන් සභා ටික දාලා මේ රටේ දේශපාලඥයා සහ රාජ්‍ය පාලනය වෙන් කරලා තියෙනවා. රහංශයා කිරි වතුරයි වෙන් කරනවා වගේ ඒ වෙන් කරලා තියෙනවා. රාජපක්ෂලයි ගනුදෙනු සහ විශාල ගනුදෙනු ගැන කතා කරා. ඉතින් කාටද දඬුවම් දුන්නේ? කාටද එක එක්කෙනෙක් පෙන්වන්නේ? එක දේශපාලඥයෙක් පෙන්වන්නේ කවුද දඬුවම් දුන්නේ? ඔබතුමාගේ ආණ්ඩුව කාලය ඇතුළත ඒ දවස්වල වේදිකාවල කෑ ගැහුවා, දූෂණ කරා. රාජපක්ෂ මහත්තයාගේ ලී කම්බරේ දඬුවම් ලැබුණා. මොනතරම් ඔබතුමිය ගාව මේ වෙනකොට දත්ත ඇති. මම උදාහරණයකට කියන්නම්. ගම්පහ අර නිවස ඉඳලා දීපල කුච්චර රාජසන්ත කුමාර. හරි, ඔබතුමා රාජ්‍ය නිලධාරීන් ගැන කියනවා. එතනින් ගියාපුවම ඩීසී ආච්චිගේ මැණික් මල්ල. හරි, මේගොල්ලෝ කිව්වේ විහිළු සපයන උත්තර දුන්නේ අධිකරුව අධිකරණයේ ඇවිල්ලා. හරි, ගරු මේ 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 රාජ පොලිසියට FCID ඉල්ලලා මේ විනායන කතා කිව්වේ. හරි, ඔබතුමා. එතකොට අපි ආණ්ඩු කරේ අවුරුදු 3ක් එක්සත් ජාතික පක්ෂය තනියෙන් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව වැඩ කටයුතු කරපු කණ්ඩායම මේ යහපාල ආණ්ඩුව තුල ඉඳලා කකුලෙන් ඇද 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 මේගොල්ලෝ ගියා පිටිපස්සට. එතකොට ඊගොල්ලන්ට රාජපක්ෂ රෙජිමේ හිටපු කණ්ඩායමක සම්බන්ධතාව තිබුණා. දැන් ඒක උප්පලා තියෙනවා. ඉස්සෙල්ලාම 16 කල්ලිය ගියා මේ ආණ්ඩුව අතරලා. ඊට පස්සේ මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව අතරලා ගියා. ගිල්ල එකතුනේ කොතෙන්ද? රාජපක්ෂ කණ්ඩායමට. එතකොට රාජපක්ෂ කණ්ඩායමට ඒගොල්ලෝ එකතු වුණාම ඒ අයගේ මේ අයගේ තිබුණු දේශපාලන සම්බන්ධතාවය ඉතාම පැහැදිලි. මොකද මම අහන්නේ දැන් ඔබතුමා රාජ්‍ය නිලධාරීන්ට දුන්නු දඬුවමනේ. එක එක දේශපාලඥයෙක් කියන්නේ දැන් රාජපක්ෂට සහ ඔහුගේ පවුලට සමීපතයන්ට ලොකු චෝදනා එල්ල වුණා මහා පරිමාණයෙන්. හැබැයි ඒක තමයි මම කිව්වේ. දැන් මේ මේවා ක්‍රියාත්මක කරන්න අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වුණා එදා තිබුණු ආණ්ඩුව තුල. හරි, ඒකනේ ඒගොල්ලෝ කුමන්ත්‍රණය කරේ අපේ ආණ්ඩුව පෙරලන්න. අපේ ආණ්ඩුවට ආණ්ඩුව තුල ඉඳගෙන විපක්ෂයත් එක්ක ඩීල් දාපු ඉඳන්නේ අපෙන් අයින් වෙලා විපක්ෂයකට ගියේ. විපක්ෂය ආරක්ෂා කරා නියයි. ඒ අයට කැබිනට් අමතිකම් තිබුණා, තනතුරු තිබුණා. අද වර්තමානයේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙලානේ තියෙන්නේ. එතකොට අපි කොහොමද අපි අනිත් එක මේ මේ කිසිම දෙයකට දේශපාලන වශයෙන් බලපෑම් කරේ නැහැ. හැබැයි අපිට පේනවා අනිත් කාරණාවලට අනිත් පැත්තෙන් යම් යම් විදිහට අපිට හැංගෙනවා මේ සහයෝගය ලැබිලා තියෙනවා. ඔව්, මම කියනවා දේශපාලන බලපෑම් නැහැ කියලා. නමුත් ජනාධිපතිවරයාම කිව්වා පිට සමගම කිව්වා බැඳුම් කර ගන්න දුන්නාට ඉහලින් බලපෑම් කියලා. ඒ කියන්නේ වගකීමක් රහිත ප්‍රකාශයක්. ජනාධිපතිතුමානේ බැඳුම් කර කොමිසම දැම්මේ. එතකොට ඒ කොමිසමට එතුමාට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බෑනේ. එතුමාට වඩා ඉහලින් කෙනෙක්ට බලපෑම් කරන්න බෑ. එතුමා තමයි විධායක ජනාධිපතිතුමා. ඔබතුමා පිළිගන්නවද ඔබතුමාගේ නායකයාට අනුව රටේ කළු මාධ්‍ය වලල්ලක් ක්‍රියාත්මක වෙනවා? කළු මාධ්‍ය වලල්ලක් තිබෙනවා. කළු මාධ්‍ය වලල්ලක් කියන්නේ තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන පිරිසක්. ව්‍යවස්ථාව කැඩුවා කැඩුවා කියලා කැමර දීපු එජාපය ආණ්ඩුව හදපු ගමන් ආයේ ජාතික ආණ්ඩුවකට මොකද්ද මේ කරන්නේ? මිනිස්සු රවට්ටන එක නේද කරන්නේ? ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් හදන්න බැහැනේ. එයි බැලු කොහොමද දැන් එක මුස්ලිම්ගේ මාත් නෑ අපි කියන්නේ නෑ අපි තාම ප්‍රකාශ කරලා නෑ අපි මුස්ලිම් කොංග්‍රසයත් එක්ක දාදන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක දාදන්නේ, දෙමළ සංධානයත් එක්ක දාදන්නේ, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දාදන්නේ, EBDP එකත් එක්ක දාදන්නේ, ඕට්ටුවත් එක්ක දාදන්නේ. ඒලා අපි තාම කියලා නෑ. පාර්ලිමේන්තුවේදී කිව්වනේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් සමග සිටිනවා. අපි තාම කිව්වේ නැහැ. ඒක හරි, ඒක ප්‍රශ්න. ඒ කියන්නේ දැන් ඔය කියන කාරණත් එක්ක ගත්තාම ඔබතුමා ඉන්නේ ජාතික ආණ්ඩුව හදන්න ඕන කියන තැනනේ. අපේ ආණ්ඩුව සහ පාර්ලිමේන්තු කණ්ඩායම සහ පක්ෂ තීන්දුවක් ගත්තොත් අපිට ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තියෙනවා කියලා ඒ ස්ථාවරේ මං ඉන්නවා. ඇත්තටම මේ ඡන්දහරහ ජනතාව අතරට නොවන්නේ බයට නේද? ජනතාව ප්‍රතික්ෂේප කරන අපි අපිට ඕනේ ඡන්දය. ඡන්ද ක්‍රම වෙනස් කරන්න ඕනේ කිව්වේ පැවති ඡාණ්ඩුව. හරි, කොට්ටාස ක්‍රමයට ඡන්ද ඕනේ කිව්වේ ඕන්. ඊට පස්සේ අපි දැන් මේ ඡන්ද ක්‍රමය
නම චන්ද ක්‍රමයක් හඳුන්වා දුන්නම ඒකට ඔය ඔක්කොම විරුද්ධ වුණා. හරි ඔය ඔක්කොම විරුද්ධ වුණා. නමුත් ඒක අර සාක්ෂි ගැටලුවක්. ඊට පස්සේ සීමා නිර්ණයට ඔක්කොම විරුද්ධ වුණා. හරි. දැන් ඉතින් නැවත වතාව මේ කණ්ඩායමට එකතු වෙලා මේක හදන්න ඕනේ. ඉතින් ඉතින් ඡන්දයක් ඔච්චර ඕන නම් රටේ තීරණාත්මක ඡන්ද මොනවද තියෙන්නේ? පාර්ලිමේන්තු මැතිවරණේ ජනාධිපතිවරණය. දැන් ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් නේ 2019 පෙබරවාරි වලින්ද? කෙලින් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔව්. කවුද අපේක්ෂක? අපේද? අපිට හොඳ අශ්‍යයකුත් ඉන්නවා, ජොකියකුත් ඉන්නවා. අශ්‍යයි ජොකියයි දෙන්නම අපි දානවා ඒ අවශ්‍ය මොහොතේදී කප් එක ගන්නවා අපි. ඒක නිසා දැම්ම අපි ආශ්‍යයි ජොකියයි එළියට දාන්නේ නැහැ. අපි දැන් ට්‍රේනින් ප්‍රොසෙස් එකක් ඉන්නේ. අපි දැන් සූදානම් වෙනවා. ඔබතුමාගේම පක්ෂ නායක නායකයන් ඇමතිවරුන් තැන් තැන් වල කියලා තියෙනවා අපේ පක්ෂිකයන්ට විතරයි අපිට ඡන් මේ කියන්නේ අපිට ඉන්න අයට විතරයි අපි රැකියා දෙන්නේ කියලා. එතකොට පක්ෂය තනතුරු දෙන්නේ වෙනම විදිහකට නම් රටේ ජනතාවගේ රස්සාවෝ තනතුරු තව විදිහකට දෙන්නත් මොකක්ද එතන තියෙන? මම දකින්නේ ඉස්සලා අපේ පක්ෂිකයන් අපි සලකලා ඉන්නවා. ඊට පස්සේ තමයි අපි ඉදිරිය බලන්නේ. විත බඩගිනින අපි කාලා ඉන්න බෑ තව එක්කෙනෙක්ට කවන්න කලින්. හරි. ඒක නිසා මේ මේ දේශපාලනේ ලංකා දේශපාලනේ දෙකක් තියෙනවා. එකක් තමයි ජාතික දේශපාලනේ සහ පක්ෂ දේශපාලනේ. අපි පක්ෂ දේශපාලනය අතහැරලා ජාතික දේශපාලනේ විතරක් කරොත් අපිට ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන්න බෑ. අපි හැම වෙලෙම මැතිවරණයක් ගැන හිතමින් වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට අපි අපේ පාක්ෂිකයාට සේවය කළ යුතුයි. මිලියන 3ක් වෙච්ච අපේ ඡන්දදායකයා ගැන අපි සිතා බලලා ඔවුන්ගේ ඕමනා එපාකම් සඳහා ඍජුව මැදිහත් විය යුතුයි. ඔවුන්ට අපිට ඡන්ද දෙන්නේ. එතකොට අපි ඔවුන්ට සේවය නොකර ජාතික දේශපාලනේ පමනක් කරමු. හරි. ඒ ඒ ඒ මට්ටමින් අපි ගියොත් අපේ පාක්ෂිකයා කලකිරුණා අපේ අපෙන් අපේ අපෙන් ඈත් වෙනවා. ඒක නිසා අර බිස්නස් එකක් කරත් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවනේ. බිස්නස් එකේ පළවෙනිම දේ තමයි ඉන්වෙස්ට්මන්ට් එක ආරක්ෂා කරගන්න. ඊට පස්සේ ප්‍රොෆිට් එක ලබා ගන්න පුළුවන්. දේශපාලනය කියන්නේ බිස්නස් එකක් නෙවෙයිනේ. නේ බිස්නස් එකක් නොවනට දේශපාලනය තුල අපේ ඉන්වෙස්ට්මන්ට් එක බවට පත් වෙන්නේ අපේ පාක්ෂිකයා. ඔබතුමාගේ පක්ෂය ආණ්ඩුව නියෝජනය කරන පක්ෂය. ඔබතුමා කියන ඉස්සරලා අපි කාලින් ඉන්න ඕනේ කියලා. එතකොට ඔය ජාපේ ප්‍රජාතන්ත්‍රවාදයේ උද්දීප්‍රවණක මේක ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුවක් නෑ නෑ සමස්ත රටකට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න ඕනේ රජය ඒ ක්‍රියාත්මක කරන රජය. එතකොට කොහොමද ඔබතුමාගේ පාක්ෂිකයන් විතරක් ඉස්සරහ? දැන් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්වත් අපේ අයට සලකනවා. එතකොට දැන් ඒ ගණමත එතකොට කවුරුත් UMP එක බලන්නේ UMP කාර්යාලයට හින ගහපු දෙන්නේ. එතකොට මේ 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 අනිත් අය අනිත් පක්ෂවල ඉන්න සමාජිකයෝ විතරක් තමුගේ වැඩ ටික කරගන්න. පංජන් රාමනායක කියලා තිබුණා කොකෙන් භාවිතා කරන ඇමතිවරු හතරක් සහ තව මන්ත්‍රීවරු කීපෙක්. කවින්ද ජයවර්ධන ඉන්නකොට මං හිතන්නේ එතුමා කිව්වේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මැති ඇමතිවරුන්ගේ ට චෝදනා තියෙනවා කියලා. මං හිතන්නේ කරන්නට අවශ්‍ය වෙන්නේ ඔය හැමෝගෙම ලී සාම්පල මුත්‍රා සාම්පල අරගෙන පරීක්ෂා කරලා එවැනි මත්ද්‍රව්‍යයක් අරන් තියන අය ඉන්නවා නම් ඒ අයට නීති ක්‍රියාත්මක කරන එක ඒක තමයි වැදගත්ම වෙන්නේ. මං හිතන්නේ ඊයේ අපේ කණ්ඩායම් රැස්වීම මේ ගැන කතා වුණා. කණ්ඩායම් රැස්වීමේදී මැති ඇමතිවරු ගණනාවක් මේ පිළිබඳව කතා කරා. මේක මං හිතන්නේ දේශපාලඥයා කියන පුද්ගලයාටම ලොකු කළු පැල්ලමක්. කොහොමත් ඉදිරිපත් කරලා නියමිත අයවැය රනිල් වික්‍රමසිංහගේ අවසන් අයවැය කියලා තමයි බහුතර මතයක් කරන්නේ. ඒ බොරු කතා. එහෙම බහුතර මතයක් නෑ. බහුතර මතයක් උරගා බලන්න පුළුවන් ඡන්දකේ විතරයි. ඔබතුමා විශ්වාස කරනවද රනිල් වික්‍රමසිංහට හොඳ ජන ප්‍රසාදයක් නැවතත් හිමි වෙයි කියලා? ඔබේ නායකයාට අපිට එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන් ජන ප්‍රසාදයක් තියෙනවා. අනාගතයේ අපි ජයග්‍රහණය කරන පැවතින ඕනම දේවල්. ඔබතුමා කියලා තිබුණ මදුෂ සම්බන්ධ කණ්ඩායමට අනිවාර්යයෙන්ම අපි දිව්‍යාත්මක කරන්න කියලා. ඒක අපි සාධාරණයි ඒක පිළිගන්නවා. හැබැයි මදුෂ්ට තියෙන ඒ සිද්ධියට අදාළ වුණ වගේම මහ බැංකු බැඳුම් කරේට ඇයි ඔබතුමාගේ කට ඇරෙන්නේ නැත්තේ? මහ බැංකු බැඳුම් කරේට සම්බන්ධ චෝදිතයන්ට දඬුවම් දිය යුතුයි. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ට මේ රටේ
වරදක් කරලා තියෙන පිරිස් හැටියට මේ වෙනුවට නීතිය ක්‍රියාත්මක වමින් පවතිනවා දඬුවම් දීම උසාවියේ ඇති අයිතිවාසිකමක් සහ බලයක්. මේ වෙනකොට දඬුවම් කර වංචාවට අදාළව 185ක් 90ක්ම ඔබ මාධ්‍ය අතුරු පක්ෂයට බැර වෙලා තියෙනවා. නෑ. ඒ මාධ්‍ය විශ්වයෙන් කියන දේවා. පක්ෂයට කිසිම සම්බන්ධයක් නෑ ඒක. ඒ නිලධාරීන් විසින් සහ ඒ ව්‍යාපාරිකයන් අතර වෙච්ච දැන් නිලධාරීන්ගේ පිටින් දාලා අතපිය දාගන්න බැහැනේ මන්ත්‍රීතුමා. එතකොට වෙන්නේ ඔබ මෙහෙ දේශපාලන කියලා දේශපාලන අකමැතිවරේ හිටියා මහා බැංකු අධිපතිවරේ මෙහෙ ඔබ කෙනෙක් හිටියා. ඒ චෝදනාවෙන් ගැලවෙන්න බැහැ. චෝදනාව තියෙන්නේ මහා බැංකු අධිපතිවරයා පත් කිරීම. පත් කරේ ඔබතුමා ගැන. ඒක තමයි ඒකටද විරුද්ධව. ඒකට තමයි මෙහෙමනේ අපිට පේන බලන්න බෑනේ. ශාස්ත්‍ර කියන්නත් බෑ. වෙලාව කලාව බලලා මේ පුද්ගලයා මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර්ජුන් මහේන්ද්‍රන් පත් කරාට පස්සේ චෝදනාව වේ වෙලා ඔබතුමාට ඔය කියන විරෝධතාවය පළ කරන්න තිබ්බනේ. මොකද්ද චෝදනාව? එතුමා මේ සිංගප්පූරු පුරවැසියෙක් සහ තව චෝදනාවක් කියන සිංගප්පූරු පුරවැසියෙක් කියන එක පිළිබඳව කතිකාවතක් ඇති වුණා. ඒක හරි. නමුත් එතුමා හොරකමකට සූදානම් වෙනවා හොරකමක් කරනවා කියන එක පිළිබඳව කවුරුත් දැනන් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒ අවස්ථාව උදා වුණාමින් පස්සේ එතුමා ඒ දේ කරාගෙන පස්සේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවක් හැටියට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දුන්නා. මහා බැංකු බඳුකර වංචාව පටන් ගන්න පෙබරවාරි මාසේ. ඔක මාර්තු මාසේ පාර්ලිමේන්තු දෙලියට එනවා. ඒ වෙලාව විරුද්ධ වෙන්න තිබුණා. නෑ අපිට මෙහෙමයි ඔය බඳුකර පිළිබඳව පුළුල් අවබෝධයක් ඒ වෙනකොට අපි ඇත්තටම දැනන් හිටියේ නෑ. අපිටත් ඒ පිළිබඳව එහෙම අදටත් බඳුන් කර පිළිබඳව මගෙන් ඔබතුමිය හරස් ප්‍රශ්න ඇහුවොත් මට ඒ තරම් අවබෝධයක් නැහැ. ඊට පස්සේ අපි මාධ්‍ය ඔස්සේ යම් කිසි පරිණතභාවයක් අදහසක් අරගෙන මේ පිළිබඳව අධ්‍යයනය කරමු. එතනින් තමයි තේරුනේ මෙතනම යම් කිසි වරදක් සිදු වෙලා තිබෙනවා කියලා. හැබැයි අදටත් බිලියන 12ක් මහා බැංකුවේ ඔවුන්ගේ මුදල් www.mawbima.lk